යවනවයි කියලා ඒ මෙහි ඉන්න චීන තානාධිපති කාර්යාලයෙන් නිවේදනයක් පවා නිකුත් කරා ඒගොල්ලන් ඒ පිළිබඳව දැනුවත් නැහැ ඒගොල්ලන් එහෙම අදහසක් නැහැයි කියලා. ඉතින් මම හිතනවා මේ සාමාන්‍ය ඔයගේ වැඩක් කරනකොට සාමාන්‍ය රාජතාන්ත්‍රිකව සම්බන්ධීකරණයක් කරලා වැඩසටහන කරා නම් මේ පිළිබඳව මේ තරම් කතාබහක් සහ නඩු වැටෙන්නේ නැහැ. මොකද විවිධ අදහස් පළ වුණා මේ රිලෝන් චීනයට යවන්නේ මේ ඔබතුමා ආහාර සඳහා සහ විවිධ ලැබ් එකකට යවනවා කිව්වා. ඒ වගේ විවිධ කතාබහ ඇති වුණා. ඉතින් ඒ පිළිබඳව ඔබතුමාගේ ඉදිරියටත් මොනවහරි ඒ පිළිබඳව වැඩසටහනක් තියෙනවද මේ වගාහානි කරන සතුන් විවිධ රටවලට යවන්න හෝ වෙනත් ඔබතුමාගේ වැඩපිළිවෙළක් තියෙනවද කියලා තමයි. අරු නියෝජ්‍ය කතානායකතුමනි, එතුමා අහපු ප්‍රශ්නය පිළිබඳව කියන්න තියෙන්නේ අපේ රාජ්‍යමතුමා පිළිතුරු ලබා දුන්නා. මේ සම්බන්ධව යෝජනාව ඉදිරිපත් වුණේ චීනයේ සමාගමකින් තමයි ඇවිල්ලා ඉදිරිපත් වුණේ. ඒ සමාගම රිලවුන් ලක්ෂයක් රට යවන්න, ඒ කියන්නේ චීන රජ්‍යයට රටට ගෙනියන්නත්, පෞද්ගලික සත්වෝද්‍යාන දහස් ගණනක් ඒ රටේ තිබෙන බවත්, එයින් 2000ක් මාසයක් ඇතුළත ලබා දිය හැකිද කියන යෝජනාවක් තමයි ඉදිරිපත් වුණේ. ඒ සම්බන්ධව අපි සාකච්ඡා කීපයක් පැවැත්වුණා. අවසාන සාකච්ඡා විදියට සියලු අංශ වනජීවී දෙපාර්තමේන්තුව ඇතුළු ඒ ආයතන ප්‍රධානීන් සියලුම දෙනා එක්ව අපි සාකච්ඡාවක් පැවැත්වුවා. සාකච්ඡාව පවත්වලා අපි ඒ අයට කිව්වා තානාපති කාර්යාලය මගිනුත් ඒ ඉල්ලීම කරන්න කියලා. මේ මේ ප්‍රවෘත්තිය ප්‍රචාරය ඉහළ මට්ටමක ගත්තත් අපිත් කිව්වා නිල වශයෙන් ඒ ඉදිරිපත් කිරීම කරන්න කියලා. ඔවුන් ඒ තානාපති කාර්යාලයත් පුන ගැහෙනවා කිව්වා. ඒක තමයි ප්‍රවෘත්තියක් බවට පත් වුණේ. ඒ අනුව මම ඒ අයගේ ඉල්ලීම අපිට නිල වශයෙන් ලිඛිතවත් ලැබුණා. ඒ සමාගම් පිළිබඳව සොයලා බැලුවා සහ අපි වෙනම හොයලා බැලුවා අපේ තානාපති කාර්යාල වලටත් කතා කළා. චීනයේ වන් සත්වෝද්‍යාන ප්‍රමාණයක් තියෙනවද කියන එක පිළිබඳව, ඒ වගේ තියෙන බවත්, ඒ රටේ රිලව් අවශ්‍යතාවයක් තිබෙන බවත් අපිට පැහැදිලිව සඳහන් කරා. ඊට පසුව තමයි මේ පිළිබඳව චීන තානාපති කාර්යාලය හරහා නෙමෙයි යෝජනාව ආවේ කියලා. මොකද ඒ වෙන විට විශාල විරෝධයක් මතුණා මේ සත්ව සංවිධානවල. ඒකට ප්‍රතිචාරයක් විදිහට චීන තානාපති කාර්යාලයෙන් කිව්ව තානාපති කාර්යාලය හරහා එවන් ඉල්ලීමක් ඉදිරිපත් වුණේ නැහැ කියලා. ඒ අනුව මම චීන තානාපති කාර්යාලයට ලිඛිතව ඉල්ලීමක් කරා මේ සමාගම් පිළිබඳවත් සොයලා බලලා අපිට වාර්තාවක් ලබා දෙන්න කියලා. මොකද ඒ වෙනකොට සමහර කණ්ඩායම් චීන රජ්‍යයට සහ ජනතාව අපහසුතාවයට පත් කරන්න විවිධ ප්‍රචාර ගෙනිච්චා. මේ මොළ කන්න ගෙනියනවා, මස් කන්න ගෙනියනවා, ඒ වගේ දේවල් කියන්න ගත්තා. චීනයට අපහාස කරන්න පටන් ගත්තා. සමහර දේශපාලන කණ්ඩායමුත් ඒකේ ප්‍රමුඛතාවය ගත්තා. ඒක නිසා තමයි චීනයට සිද්ධ වුණේ ඒ වගේ නිල නිවේදනයක් නිකුත් කරන්න. ඒ වුණත් අපි ලිඛිතවම ඉල්ලීමක් කරා. ඒකට උත්තරයක් අපිට ලැබුණේ නැහැ. ඊට පසුවත් ඒ අය සමාගම අපෙන් ඉල්ලීමක් කරා. ඉතින් අපි ඒ අනුව ඒ කටයුතු කරගෙන යන අවස්ථාවේ පරිසර සංවිධාන අධිකරණයට ගියා. අධිකරණයට ගිහිල්ලා මේක නවත්තන්න කියලා නඩු පැවරුවා. ඒ අනුව තමයි වනජීවී දෙපාර්තමේන්තුව වෙනුවෙන් නීතිපතිවරයා පෙනී ඉඳලා දැනට තාවකාලිකයේ කටයුත්ත නතර කරලා තියෙනවා. ඉතින් අපි කියන්න කැමති මේ රට යැවීම පිළිබඳව ඉල්ලීමක් තියෙනවා. ඒක සත්‍ය දෙයක්. ඒ වගේම ජනතාවගෙත් මේ පිළිබඳ විරෝධයක් නැහැ. මේ රටේ පොල් විතරක් මිලියන 200ක් අවුරුද්දට විනාශ වෙනවා. බිලියන ගණනක ආහාර විනාශයක් සිද්ධ වෙනවා රටේ. ඒ නිසා මේ යැයිමට ජනතාව විරුද්ධ නැහැ. නමුත් අවාසනාවට මේ පරිසර සංවිධාන එයයි කියා ගන්න කණ්ඩායම් මේ සඳහා විරුද්ධත්වය ප්‍රකාශ කිරීම නිසා තමයි දැන්ට මේ වැඩ පිළිවෙල නතර වෙලා තියෙන්නේ. කෙසේ වෙතත් මොනාකාරයකින් හරි අපි මේ පිළිබඳව දිගටම අවධානය යොමු කරනවා. මේ සත්වහානි නතර කර ගැනීම සඳහා වැඩපිළිවෙළක් සකස් කළ යුතුම වෙනවා. ඉතින් අපි බැලුවේ මේ මරන්නේ නැතුව මේක රටකට සත්වෝද්‍යානයකට යවලා මේ කටයුත්ත කරන්න පුළුවන් නම් පහසුයි කියලා. ඒකම කියන්න කැමතියි. මීට අමතරව තවත් රටවල් කීපයක්ම මේ ප්‍රසිද්ධ වීමත් සමග අපිට කිව්වා ඒ රටවල් වලටත් සත්වෝද්‍යානවලට ලබා දෙන්න පුළුවන්ද කියන එක විමසීම් කළා තියෙනවා. ඒක තාම නිල වශයෙන් අපි කිව්වා ඔබතුමා කියන කතන්දරේම නිසාම අපි දන්නවා මේක ප්‍රශ්නයක් එන බව. අපි ගොත් තානාපති කාර්යාල හරහාම මේ යෝජනාව යවන්න කියලා. නමුත් අවාසනාවට දැන් මේකක්වත් මේ අධිකරණ ක්‍රියාමාර්ගය නිසා ඇන හිටලා තියෙනවා. හැබැයි විනාශය ඒ ආකාරයෙන්ම සිද්ධ වෙනවා. ගොවීන් විශාල වශයෙන් හානියට පත් වෙලා තියෙනවා. ගොවීන් ඒ වගේම රටේ ජනතාව අනිත් අයටත්, ගොවීන්ට විතරක් නෙවෙයි අනිත් අයටත් මේ බලපෑම ඍජු වෙලා තියෙනවා කියන එක අපි පැහැදිලිව සඳහන් කරා. කරුමන්තවන් දෙවෙනි ප්‍රශ්නය. නියෝජ්‍ය කතානායකතුමනි, මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය
ගරු අමාත්‍යතුමනි දැන් රිලවුන්ට අමතරව වගා හානි කරන තව සත්තු ඉන්නවා. වල්ලූරු ගත්තාම මොනරු ගිරව් ඒ වගේම අලින්ගෙනුත් වගා හානි සිද්ධ වෙනවා. දැන් අපේ ලංකාවේ තියෙන ආගමික සහ සංස්කෘතික පසුබිම එක්ක ඔබතුමාට මේ පිළිබඳව විවිධ චෝදනා එන්න පුළුවන් මේ සත්තුන්ව යම්කිසි සීමාව පනවනවා. එතකොට දැන් පිටරට යවන එක දැන් නැවතිලා තියෙනවා නම් දැනට වෙන අනිත් වගාහානි වෙන තත්වය නතර කරන්න ඔබතුමාලා මොන වගේ පියවරක්ද ගන්නෙ මේ රිලවුන්ට අමතර මොකද අපි දැකලා තියෙනවා දැන් අලි ගත්තාම දැන් අලි වැටවල් එහෙම පංගුවත් තැන්වල හුඟක් අසාර්ථක වෙලා තියෙනවා. ඒ වගේම අපේ ජනගහණය වැඩිවීමත් ඒ වගේම මේ සත්තුන්ගේ බෝවීම වැඩිවීමත් හින්දා මේ ප්‍රශ්නය ඉදිරියේදී එන්නෙන්නම උග්‍ර වෙනවා. ඒ වගේම වගාහණි හින්දා නිෂ්පාදන වියදමත් වැඩි වෙලා තියෙනවා. ඒ හින්දා ඔබතුමාලා කෘෂිකර්ම අමාත්‍යංශය හැටියට මොනවද ඉදිරියේදී ගන්න පියවර මොකක්ද කියලා තමයි මගේ ප්‍රශ්නේ. මේ රිලවුන්ට අමතරව වඳුරා, ඉත්තෑව, මොනර, වල්ලූරා ඇතුළු සතුන්ගෙන් විශාල හානියක් සිද්ධ වෙනවා. මේක වාර්ෂිකව බිලියන 20කට ප්‍රමාණයකට ආසන්න ප්‍රමාණයකට මේ හානිය සිද්ධ වෙනවා කියලා දල වශයෙන් මේ පිළිබඳව කරුණු ඉදිරිපත් කළා තියෙනවා. මේක ඊට වඩා අඩු වැඩි වීමේ හැකියාව තියෙනවා. ඒ වගේම අලියාගෙනුත් මේ හානිය විශාල වශයෙන් සිද්ධ වෙනවා. අපි මූලිකව සාකච්ඡා කරන්නේ මොකද අලියා පිළිබඳව මේ ගොඩට දාගෙන කටයුතු කරන්න ගියෝතින් ඒක හානිය වෙනවා. ඒක වනජීවී අමාත්‍යාංශයෙන් මේ කටයුත්ත කළමනාකරණය කරන අතරේ අනිත් සතුන් මම හිතන්නේ යම් පාලනයක් කරන්න ඕන. මේ සඳහා ජාත්‍යන්තරවත් අපි උපදෙස් ඉල්ලලා තියෙනවා. ඒ වගේම මේ තොරතුරුත් අරගත්තා. ඒවයි ලොකු විසඳුමක් නැහැ. ඒ වගේම මේ පරිසර සංවිධාන මුණ ගැහුණා. මේ සම්බන්ධව මමම පෞද්ගලිකව ඒ අය මුණ ගැහිලා අපි කිව්වා ඒ අයටත් යෝජනා දෙන්න මේක රට යවන්නත් එපා නම් මේවා මරන්නත් එපා නම් මේක පාලනය කරගන්න යෝජනා. එයාගේ සාර්ථක යෝජනාවේ නැහැ. දැන් එක සම එක කණ්ඩායමක් ඇවිල්ලා කිව්වේ අක්කර පහක් වගා කරන නම් අක්කර භාගයක් සතුන්ට කියලා වෙන් කරන්න කියලා. එහෙම කරන්න පුළුවන් කමක් නැහැනේ. සතුන් තෝරගෙන අක්කර භාගෙන් කන්න යන්නේ නැහැනේ. එතකොට තව කණ්ඩායමක් කිව්වා මේ ගස් වලට බඳින්න කිව්වා තහඩු. ඊළඟට කිව්වා ඉතිරිදි වලින් මේ පොල් ගස් හේම ආවරණය කරන්න කිව්වා. එතකොට ගහට නගින්න බැරි වෙන සතුන්. තවත් එක්කෙනෙක් කිව්වා සාරි එල්ලන්න කියලා. පරණ සාරි එල්ලුවම මේ වනවත්තන්නම් කියලා. ඒ කිසිම කෙනෙක් මේකට ප්‍රායෝගික විසඳුමක් දීලා නැහැ. මම ඔබතුමාලාගෙනුත් ඉල්ලන්නේ කොහේ හරි තියෙනවනම් රටක හරි අපි සූදානම් ඒකට උත්තර මැදිහත් වෙන්න. මොකද අපිට ආහාර නිෂ්පාදනයට විශේෂ මහන්සියක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ වනසතුන්ගෙන් වෙන හානිය නවත්ත ගන්න පුළුවන් දඬුලේන ඇතුළු මේ මේ තමත දඬුලේනත් ගණේ ඉන්නවා. මේ ටිකෙන් වෙන හානිය නවත්ත ගත්තොත් අපිට ප්‍රමාණවත් ආහාර මේ රටේම තියෙනවා. හොඳයි. නමුත් අපිට අවාසනාවට ඒකට විසඳුමක් තාම හොයාගන්න බැරි වෙලා තියෙන ඉතින් දැනට හෙක්ටර් කොබ් බැගඩුව ආයතනයේ මේ පිළිබඳව කරපු පරීක්ෂණය අනුව යම් යම් විසඳුම් ප්‍රමාණයක් දීලා තියෙනවා. ඒක අපි ඉදිරියේදී ක්‍රියාත්මක කරනවා.